අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ITN ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම දිනෝෂි දීරසිංහ ප්‍රථමේ නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කැබිනට් මණ්ඩලයේ දියුරුම් දීම හෙට හෙට වෙනකොට කැබිනට් මණ්ඩලය දියුරයි විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීමේ මැති සභේ වාද විවාද නාමල්ගේ දුරකතරින් මතු වූ හඬපට අධිකරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා සියලු පාර්ශව එකර ගැනීමින් පක්ෂය ශක්තිමත් කිරීමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි ඊට සහභාගී වූ මන්ත්‍රීවරුන් සඳහන් කළේ मैत्रीपाल सिरिसेन जनाधिपति महिंद राजपक्ष विपक्ष नायक अभी गजुलायम तीरने गमनाख्यान तीरने करा अन्य गमन इसराट गिरने अभी दिगोल साकाच्या करा अब विश्वास गिनो रट गिनी अन्ना इक्मन चंदे अत्यला कौर तेगजुला तुनंदे बलया करगिन मे आंड विसरोला अलू तांड कदनोने गिनतमय विश्वास नायक यो की बदने अलू तांड कदा कर गमन एट अनिदम पटलवे अभी सूदान अलू चंद गिट संविधान කණ්ඩායම් දෙකක් නිකතුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වුණා. ඒ අය තියෙන පොඩි අඩුපාඩු සංසිඳවාගෙන එකට යන කණ්ඩායමක් හැටියට යන්න වැඩපිළිවෙලක් හරිගස්සගම. මේ කැබිනට් මණ්ඩලය කීයක් කියලා දැනට කියලා දිනවද? අපි ඒක ඇහුවේ නැහැ කීයක්ද කියලා නම් ලයිස්ට් එකේ තියෙනවා ඒක හෙට උදේ දිවුරනවා කියලා. विद्या हा ताक्षण शेष्ट्रे विशिष्टेन अगयमे जातिक सम्मान उलिल जनाधिपति मैत्रीपाल सिरिसेन मतितुमागे प्रधानत्वेन पवत्वुना विद्या हा ताक्षण क्षेत्रे विशिष्टेन अगयमे जातिक सम्मान उलिल पवत्वुने जनाधिपति कार्यालयदी राटे समाज आर्थिक दियुनुवट विद्या वहा ताक्षणीय उपयोगी करगनिमिन ईट उरुदुन विद्याज्ञयिन ताक्षण वेदीन हा व्यवसायिकेन जातिक सम्मानेन पुदुनु लबीम सदहा मिम सम्मान उलिल वार्षिकव पवत्विनवा 2016 हा 2018 वसरवलट अदालव सुदुसुकम सपिरु सम्मान लाभीन वेत सम्मान हा कुसलता सम्मान पिरिनेमीव जनाधिपति मैत्रीपाल सिरिसेन मेतितुमा अतिन सिदुवुना जातिक विद्यापतनमे अध्यक्ष जनरल महाचार्य आनंद जयवर्धन महता सम्मान उलिले प्रधान देशनीय पवत्तुवा जातिक विद्यापतनमे प्रधानी महाचार्य सिरिमली प्रणांदु महात्मे अतुलु पिरिसाक मेव वस्तावट एक्व सिटिया श्रीलंकन एयरलाइंस हा मेहिन लंका आक्रमिकता गैन स्वा बेलीमिट पत्कल जनाधिपति कोमिसमे नीलकालय दीर्घ कर तिबेनवा मेम जनाधिपति कोमिसमे नीलकालय 2019 वसरे फेब्रुवारी मास 15 वनदा दक्वा दीर्घ किरीमिट जनाधिपति मैत्रीपाल सिरिसेन मेतितुमा पियवर गत्ता 2006 වසරේ ජනවාරි 1 වනදා සිට 2018 වසරේ ජනවාරි 31 වනදා දක්වා කාලය තුල ශ්‍රී ලංකන් එයාලයින් සමාගම ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගමේ සිදු වූ අක්‍රමිකතා සොයා බලන මෙම කොමිසමේ නිල කාලය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණා මේ අතර එම කොමිසමේ සමාජිකයන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා විමර්ශනවල තත්ත්වයේ පිළිබඳව ජනාධිපතිතුමා එහිදී සොයා බැලුවා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් මෙම ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වෙනවා ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ නාමල් කුමාරට අයත් ජංගම දුරකථනයේ හඬපට ඇතුළත් බහලුව සම්බන්ධ විශේෂඥ වාර්තාව අධිකරණයට අද බාර දුන්නා තවත් නඩු කිහිපයක් අධිකරණයේ හමුවේ අද කැඳවනු ලැබුවා
නාමල් කුමාරට අයත් ජංගම දුරකථනය රැගෙන හොංකොං බලාගිය නිලධාරීන් යලි දිවයිනට පැමිණ තිබෙනවා. එම ජංගම දුරකථනයේ මකා දමා තිබූ හඬපට ගණනාවක් සොයාගෙන ඇති අතර එම හඬපට ඇතුළත් කරන ලද දත්ත බහලුව සම්බන්ධයෙන් වූ විශේෂඥවරුන්ගේ වාර්තාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද බහර දුන්නා. එම ජංගම දුරකථනයේ ගිගාබයිට් 39ක දත්ත නැවත ආරෝපණය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ත්‍රස්ත විමර්ශන අංශය බහරව කටයුතු කළ හිටපු නියුජ්ජ පොලිස්පති නාලකද සිල්වා මහතා හා ඉන්දිය ජාතිකයා ලබන දෙවනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. නාලකද සිල්වා මහතාට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නඩුව අවසන් වන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ. මෙම සිද්ධියට අදාළ පළමු සැකකරු වන ඉන්දිය ජාතිකයා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කඩිනම් කරන ලෙසද අධිකරණය නියෝග කළා. ඒ හඬපටවලත් ඒ වාර්තාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබාගෙන එම හඬපට වැඩිදුරටත් විශ්ලේෂණය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විමර්ශන වැඩිදුරටත් සිදු කරනු ලබනවා. 2008-2009 වසරවලදී පුද්ගලීන් 11 දෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික නිලධාරීන් 3 දෙනා ලබන දෙවනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළා. ලොතින කමාණ්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, නාවික හමුදා හිටපු සුළු නිලධාරී HL උපුල් චමින්ද, නාවික නැවි සංජීව ප්‍රසාද් යන 3 දෙනායි මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. තරුණීන් පැහැර ගැනීම ඝාතනය සඳහා අනුබල දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙනවා. විපක්ෂ නායක දුරේ සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. පාර්ලිමේන්තුව ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා විශේ෷ ප්‍රකාශයක් සිදු කළා. Did the person recognized by the speaker? ඊ කතානායකවරයා නිවේදනය කළා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස. නමුත් මා එම තනතුරින් තවමත් ඉවත් කරලා නැහැ. දැන් විපක්ෂ නායකවරුන් 2 දෙනෙක් ඉන්නවා. මම විපක්ෂ නායක දුරේ ඉඳිද්දී තව කෙනෙක් ඒකට පත් කළ යුතු නැහැ. මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ගත්ත කෙනෙක්. ඒ නිසා එතුමාට මේ තනතුර දරන්න බැහැ. There ceased to be members of SLFP and පුවත්පත් මගින් වාර්තා කරලා තිබුණා මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ලබා ගත්තා කියලා. ඒ අනුව එතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ අහෝසි වෙනවා. මම ඉල්ලා සිටිනා මේ ගැන සොයන්න විශේෂ කාරක සභාවක් පත් කරන්න කියලා. The appointment of a select committee to inquire and report on this. මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමන්ලා දෙන්නෙක් සිටි. එවෙලෙත් සංසුන්ව ඡන්දේ දීලා කාටද බහුතරය තියෙන්නේ කියලා අපිට සනාථ කරගන්න තිබුණා. ඒකට ඉඩ දුන්නේ නැති කල්ලියක් දැන් විපක්ෂයේ ගිහලා වාඩි වෙලා ඉන්නවා. කතානායකතුමත් අපට ඊයේ නිවේදනයක් කළා. ඒ නිවේදනය අභියෝගයක් එල්ල කරමින් දැන් විපක්ෂ නායකවරු දෙන්නෙක් ඉන්න බව අද ගරු සම්බන්ධන් මැතිතුමා අද ඒකට අභියෝගයක් ලක් කරා. දැන්ට නම් කර තිබෙන විපක්ෂ නායකතුමා එතුමා මේ පාර්ලිමේන්තුවට පත්ව එක්සත් ජනතා නිදහස් සංධානය කියන දේශපාලන සංධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සීමක් සිදු වෙලා නැහැ. කෝ පහකිරීමක් කළ නැහැ. පහකිරීමක් කර බවට කතානායකතුමාට හෝ මහලේකම්තුමාට සංධානයේ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දීමක් කළ නැහැ. ඊයේ දිනේ සංධානයේ ලේකම්වරයා විසින් කරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම නම් කළා යෝජනා කළේවා සංධානයේ කණ්ඩායම් තීන්දුව අනුව එතුමාගේ නම ඉදිරිපත් කරනවායි කියලා විපක්ෂ නායක ධූරයේ සඳහා. සංධානයේ ලේකම් අසංකෘපු ලිපියෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජනතා නිදහස් සංධානය අදටත් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් බව කතානායක තුමා ඉතා නිවැරදිව එතුමාගේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් සංධානයක සමාජිකත්වයේ ගත් වූ පමණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ අහෝසි වන්නේ නැහැ. ට්විටර් කවුන්සල තිබුණා එක්සත් ජනතා නිදහස් සංධානයට ආයත 50 දෙනෙක් පෝට්ටුවේ සමාජිකත්වයේ ගත්තද කියලා මම අහන්න කැමතියි. ඔබතුමා පෝට්ටුවේ සමාජිකත්වයේ ගත්තද? ඔබතුමා ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ ගත්තේ නැද්ද? නාමල් රාජපක්ෂ ගත්තේ නැද්ද? සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමාගෙන් සභානායකතුමා විමසුවා එතුමා පෝට්ටුවේ සමාජික ගත්තේ ගත්තද කියලා. එතුමා නැහැ කියලා කිව්වත් මේ සියලු දෙනාගේ ඡායාරූප තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් මේවා ගන්නවා. ඊයේ කතානායකතුමා විපක්ෂ නායක ධූරයේ පිළිබඳ දෙපාර්ශ්වයෙන් මතු කරපු කරුණු වලට ඇහුම්කන් දීලා ඒ පිළිබඳ ලිඛිත සැලකිරීම් කරනවලස පාර්ලිමේන්තුවට උපදෙස් දීලා එතුමාගේ මතය සිකුරාදා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ප්‍රකාශ කරා. එවැනි පසුබිමක ඉටපු විපක්ෂ නායකතුමාට හෝ සුමන්දිරන් මන්ත්‍රීතුමාට හෝ අවසන් කරන ලද ප්‍රශ්නය යලි විවෘත කරලා මේ සභාවේ ඔබතුමාට මම කරුණාකරලා කියන්න ඕනේ
නැවතත් දේශීය පුවත් විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ කල්තැබීමේ විවාදය අදත් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. මම ඉල්ලනවා මේ ශබ්ද කෝෂයෙන්ම විධායකය කියන එක අහෝසි කරන්න ඕන. විධායක ජනාධිපති නෙවෙයි ජනාධිපති විධායක කියන කැලල කපලම දාන්න ඕන කරුණ නියෝජ්‍ය කතානායකතුමනි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැට ගැසෙනවා ස්ථාවර පාර්ලිමේන්තුවක් සඳහා වූ ප්‍රතිපාදන සමග. මේ බල කේන්ද්‍ර දෙකක් වෙනුවට පාර්ලිමේන්තුව බල කේන්ද්‍රයේ බවට පත්වන පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තුවේ බහුතර මතය අනුව තේරිපත්වන්නා වූ අගමැතිවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් විසින් රට පාලනය කරන පාලන ක්‍රමයක් වෙනුවෙන් අපි කැප විය යුතුයි. මේ රටේ උද්ගත වෙලා තියෙන සියලුම ප්‍රශ්න වලට මූලිකත්වය මේ විධායක ජනාධිපති ක්‍රමය. ඒ නිසා තමයි අවශ්‍ය රටට ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකින්න පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකින්න පාර්ලිමේන්තුවක් තුල පත් කරගත්ත ජනාධිපතිවරයෙක්. ඒ ක්‍රමවේදය තුල වැඩි බලය පාර්ලිමේන්තුවේ ඉන්න අගමැතිවරයාට. කොතන හෝ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධායක ජනාධිපති දුරේ තියෙන බලතලවල යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මෙය සාකච්ඡාවට අරගෙන මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම අලුතෙන් ගේන අවස්ථාවකට පත් වෙන්න ඕනේ. ජයාජයවර්ධන ජනාධිපතිතුමාගෙන් පස්සේ ආපු හැම ජනාධිපතිවරේ දිගටම දෙමළ මුස්ලිම් ජනතාවට පොරොන්දු දුන්නා. ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ තමන්ගේ පක්ෂයටවත් බලපෑම් කරන්න බෑ. අගමැති ක්‍රමයක් යටතේ මොන පක්ෂේ බලයට පත් වුණත් අනිවාර්ය වශයෙන්ම වෙනත් දේශපාලන කණ්ඩායම් වල සහයෝගය ගන්නම වෙනවා. අන්න ඒ නිසා ඒ අගමැතිවරට සිද්ධ වෙනවා අහුන්කම් දෙන්න. මුළු විවස්ථාවම පිළිවෙලකට සංශෝධනය කළ යුතුයි. මේක මුළු රටටම පිළිගත හැකි විවස්ථාවක් අත්විවරමක් විය යුතුයි. මේ බලය බෙදීමේදී බිල්ලෝ හදලා වැඩක් නැහැ. අපි පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කරලා ඒ කෙටුම්පත වාද විවාද කරන්න ඕනේ. අපි මේක හංගලා කරන්න බෑ. අපි මේක විවෘතව කරන්න ඕනේ. විධායක ජනාධිපති දුරේ දුර්වල ලක්ෂණ තියෙනවා. අපි සෑහෙන සංශෝධනයකුත් කළා තියෙනවා. අද විවස්ථා වියවුලකුත් තියෙනවා මේකේ. අද පළමුවෙන් මේ බාරකාර ආණ්ඩුව කරන්න ඕන මේ විවස්ථා වියවුලේ තියෙන වගන්ති ටික විධිමත්ව සාකච්ඡාවකට දෙපාර්ශ්වයෙන් එකඟතාවයකට පැමිණීම. අද මේ විධායක ජනාධිපති දුරය අහෝසි කරමින් මේ රට අස්ථාවර කිරීම සඳහා යන ගමන ද්‍රෝහි ගමන මේ විදියට කරනවා නම් හරි විදියට සාකච්ඡාවෙන් ස්ථාවර පාර්ලිමේන්තුවක් ලැබෙන විදියට චන්ද්‍රකමේ වෙනස් කළා අපි විවස්ථා සංශෝධනයක් කළා ජනාධිපති දුරය අහෝසි කරනවා නම් අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. රටේ ජනතාවට තියෙන අයිතිය තමයි ඒ විධායක ජනාධිපතිවරයෙක් ඉන්නා නම් ඒ ජනතාවට දෙන්න ඕන. එහෙම නැත්නම් එහෙම පිටින්ම ඒක අවහොසි කරලා දාලා මේ පාර්ලිමේන්තුවට වග කියන අර ඉස්සර විදිහට කොට්ටාස කමේට මන්ත්‍රීවරු රැවිලා එන වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ එක්කම පල්ලෙහා ඉඳන් මේක හැදෙන්න ඕන. මේ රටේ ජනමත විචාරණයක් තියන්න නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ. ඒක ජනතාව ඉස්සරහට ගියාම ජනතාව කියයි ඒක හරිද වැරදි කියලා. විපක්ෂ නායක දුරේ සම්බන්ධයෙන් බොහෝ දෙනා මෙවැනි විට විවිධ අදහස් පළ කරනවා. රටේ අගමැතිවරයා වෙන්න කුමන්ත්‍රණ කරපු මහින්ද රාජපක්ෂ මහත්තයාද විපක්ෂ නායක දුරේට තරග කරන ආර් සම්බන්ධන් මහත්තයාත් එක්ක. මේ විපක්ෂ නායකකම ගන්න දඟලලා තමන්ගේ മന്ത്രി දුරයත් නැති කරගන්නයි හදන්නේ. මහින්ද මහත්තයා විපක්ෂ නායක නෙමෙයි නම් මේ රටේ විපක්ෂයක් කියලා එකක් නැහැ කියලා ලෝකෙම දකි. මේ පොහොට්ටුවේ සමාජිකත්වයේ ගත ඔය ටෙක්නිකල් ප්‍රශ්න टेक्निकल प्रश्न उड़ने जनता बीमे जनता उमनाव अणु एक पक्ष देखा कदर प्रश्न ये पक्ष देखा तीन देखे मीन तमंगे सामाजिक कथा युराई संबंध मंत्री तुम्हारा की अन्य ताम या विपक्ष नायक की महिंद्र राजपक्ष पोहट्टुवे सामाजिक देवाल निशा हूगे पार्लिमेंट मंत्री दूर है प्रश्न नगुआ अनिकुत पार्श्वली संबंध महत्व गर दंग कथा नायक प्रकाश बतकल महिंद्र राजपक्ष महत्व विपक्ष नायक की कथा कर සම්බන්ධන් මහත්තයා මේරටේ නීති අනුකූල විපක්ෂ නායකවරයා හැටියට පත් වෙයි කියන හැඟීම අපිට තියෙනවා. නැවතත් දේශීය පුවත් ලංකා සමසමාජ පක්ෂයේ 83 වන සම්මේලනය කොළඹදී අද පැවැත්වුණා. පක්ෂ නායකයන් ක්‍රියාකාරකීන් මෙන්ම සමාජිකයන් රැසක් ඊට එක්ව සිටියා. මහජන නියෝජිතයන් පක්ෂ නායකයන් මෙන්ම විද්වතුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. ලංකා සමසමාජ පක්ෂයට ආණ්ඩු බලය ලැබුණා නොලැබුණා අනාගතේ අපි ගැන ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලියද්දී එක් පරිච්ඡේදයක් වෙන් කරන්න තරම් දේවල් අපි කරලා තියෙනවා. එයින් එක් විප්ලවීය කාරණයක් තමයි දේශපාලනය මහජන කාර්යයක් බවට පත් කරපු එක.
ලංකා සම සමාජ පක්ෂය අවුරුදු ගණනක් සටන් කර ප්‍රජාචන්ද්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඊළඟ සුබ සාධන සමාජයක් ගොඩනැගීම මේ සටන ඉවර නැහැ මේ සටනේදී වමේ හා ප්‍රගතිශීලි කොටස් මේ සටනේ ප්‍රධාන තැනක් ගන්න අප රටේ විහිදලා ඉන්න ඒ වාමාංශික හා ප්‍රගතිශීලි කොටස් එක් කේන්ද්‍රයකට ගේන එක ඒක අපිට අවශ්‍යයි අපි විශ්වාසයේ තබමු මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය කරන්න එතනින් නොනවති සමාජ සාධාරණත්වය සහ ජාතික සමගිය වගේම ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරගන්න පුළුවන් සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ලාංකික ජනතාව පිළිගැස්වීමට අපි හැමදෙනාම මේ ධනපති කණ්ඩායම් සියල්ල එකට තියලා පරද්දන්න පුළුවන් පුළුල්තම වාමාංශික ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන ජනතා බලවේගය ගොඩනගමු රයිලි ක්‍රිස්තුමා මැතිතුමාට උනත් මේ ජාතික ප්‍රශ්නේ විශ්ලේෂණය මේක තමයි අපි තියෙන ප්‍රබලම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නේ ඒක විශ්ලේෂණය ඉදිරිලා ගස්තාවක් හදලා මේ රට එක්සත් කරන්න පුළුවන් කමක් ඉඩකඩක් තියෙනවා ඒක කරන්න බලකිරීම සඳහා අපි විශාල වෑයමක් වාමාංශික හැටියට සමාජ විමුක්තිය අපිට ඔක්කොම එකතු වෙලා ක්‍රියාත්මක වීම සුදුසුයි කියලා තමයි මම හිතන්නේ කතා කිරීමේ නිදහස ඕනම ආගමක් අධෙහිමිට තිබෙන නිදහස කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අයිතිවාසික ආබාධිතයන්ගේ ජේෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසික පරිසරය පිළිබඳ ජනතාවගේ අයිතිවාසික මේ සදාමයි අපි ඉල්ලා සිටින්නේ බල කර සිටින්නේ විශේෂයෙන් මාණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන කතා කරන කාලයක ඒ අයිතිවාසික මූලික අයිතිවාසිකම් ලෙස ඇතුළත් කරන්නයි කියලා දකුණු කොරියාවේදී ගින්නකට මැදිව සිටි 91 හැවිරිදි කාන්තාවක් මුදාගත් ශ්‍රී ලාංකිකයෙකුට කොරියානු පුරවැසිභාවය ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා. දකුණු කොරියාවේ සේවයේ නියුතුව සිටි නිමල් බණ්ඩාර මහතා දකුණු කොරියාවේදී ගින්නකට හසුව සිටි වැඩිහිටි කාන්තාවක බේරා ගන්න ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ 2011 වසරේ කොරියාවේ සේවයට ගිය ඔහුට G1 වීසා සහිත ගෞරව නාමයක් ලබා දීමට එරට රජය ඊයේ තීරණය කළා. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන නිමල් බණ්ඩාර මහතා දකුණු කොරියානු රූපවාහිනී YouTube Facebook පුවත්පත් අන්තර්ජාලය මේ සියලුම විචුත් ජනමාධ්‍ය හරහා මගේ පුංචි රටේ ශ්‍රී ලාංකීය කියන නම පුදුමාකාර ඉහළින් ඊයේ දිනය තුල කොරියාව තුල රැව් පිරිරැව් දුන්නා. ඉතින් ඒ පිළිබඳව ලොකු අභිමානයක් ඒක ලොකු භාගයක් විදිහට මම සලකනවා. මේ සම්බන්ධව අදත් මේ විද්දිත සතුරු වෙන ශ්‍රී ලාංකීය ඔබ සියලු දෙනාටත් කොරියානු සියලුම ජාතිකයන්ටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මනුස්සෙක් හොඳ සිතුවිල්ලකින් යහපත් දෙයක් ඉටු කරොත් ඒකේ හොඳ ප්‍රතිඵලය හැකි ඉක්මනින් තමන් වෙත නැවත පැමිණිනවා කියන එක මම අත්දැකීමෙන් දැන් කියන්නට දන්නවා. නිමල් බණ්ඩාර මහතා ශ්‍රී ලංකාවේ සිටියදී පදිංචිව සිටියේ මහියංගණය මිනිපේ ගොවි ජනපදයේ ප්‍රදේශයේ. එම නිවස වෙත ගිය අප වාර්තාකරු නිමල් බණ්ඩාර මහතාගේ බිරිඳ සහ පවුලේ සමාජිකයන් හමු වුණා. ඒ කරදරේ උන දවසේ මට කොහොම හරි කෑම කන වෙලා මට කෝල් එකක් දුන්නේ නැහැ. අතට අරගෙන කණ්ඩ ලැබිලත් නැහැ යා ඒ කරදරේ වෙන වෙලාවේ අම්මට. ඊට පස්සේ මෙයා ඒක දකිනකොටම ඒ ගෙදරට ගිහිල්ලා ඒ අම්මව අරගෙන තියෙනවා. ලොකු ක්‍රියාවක් කරලා තියෙනවා කියන්නේ ගිනි ජාලාවක් මැද්දට තමයි පැනලා තියෙන්නේ. ඇත්තටම මගේ ස්වාමිපුරුෂයා ලබාගත් ජයග්‍රහණයේ පිළිබඳව නම් ගොඩක් සතුටු වෙනවා මම. ඇත්තටම මං හිතුවේ නෑ මේ වගේ දෙයක් ලැබෙයි කියලා. ඉතින් ඒ ගැන හිතන කොටත් ගොඩක් ආඩම්බරයි මහත්තයාගෙන්. කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල යුද හමුදාවේ කටයුතු සඳහා භාවිත කළ සාමාන්‍ය වැසියන්ට අයත් තවත් ඉඩම් අක්කර 45ක් නිදහස් කිරීම අද සිදු වුණා. යුද හමුදාවේ විවිධ කටයුතු සඳහා යොදාගෙන තිබූ ඉඩම් අක්කර 45.28ක භූමි ප්‍රමාණයක් යලි එහිඹුල් කරුවන්ට බහර දීම සඳහා කටයුතු සංවිධානය කර තිබෙනවා. එම ඉඩම් නිදහස් කිරීමට අදාළ නීත්‍යානුකූල ලේකන කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත බහර දීම සිදු වුණේ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. අදාළ ඉඩම් එහිඹුල් අයිතිකරුවන් වෙත කඩිනමින් බහර දීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපේ සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk